ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ සීතුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. බ්‍රැන්ඩික්ස් ආයතනය ලබා දුන් ගොඩනැගිල්ලක ඉදිකෙරුණු ප්‍රතිකාර මධ්‍යස්ථානය වාට්ටු තුනකින් සමන්විතයි. එකවර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 1200ක්. නවීන තාක්ෂණ මෙවලම් ඇතුළුව නේවාසික රෝගීන්ගේ මානසික ඒකාග්‍රතාවයේ සුරකින පහසුකම් රසක් මෙම මධ්‍යස්ථානයේ සතුයි. යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ එක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී මේ ඉදිකිරීම නිම කිරීමද විශේෂත්වයක්. රණවිරු අපරල් කර්මාන්තශාලාවේ ආබාධිත රණවිරු පැය 24ක් වැනි කෙටි කාලයකදී ඊට අවශ්‍ය ඇඳ ඇතිරිලි කටන 2000ක් මසා නිම කර තිබෙනවා. ප්‍රායෝගිකව නිවෙස්වල ප්‍රතිකාර දියනු හැකි ඒත් බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන්ට මේදී ප්‍රතිකාර කිරීමට නියමිතයි. එමගින් රෝහල්වල ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීම හා අසත්‍ය රෝගීන් වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සලසා දීම මෙමගින් අපේක්ෂා කරනවා. මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.